ඉතාම ඉක්මනින් රටට අපි මේ සුබ පණිවිඩය දෙනවා. ඉතාම ධනාත්මකව සාකච්ඡා කිරීගෙන යනවා. මම හිතනවා ඒ සාර්ථක ජයග්‍රාහී පණිවිඩය තව දවසක් දෙකක් ඇතුළත රටට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. දැන් මේ ලකුණයි මේ සම්ධානයයි මෙච්චර කල් යන තීරණය කරන්නේ. නෑ ඉතින් අපි අලුත් එකක් ගොඩනගන්න මහන්සි වෙනකොට ඒක ගැන ටිකක් විවිධ පැති වලින් සාකච්ඡා කරන එක සාමාන්‍ය ස්වභාවය. ඒ සාකච්ඡා ජනාතරේ අපි අනිත් වැඩ කටයුතු නතර කරලා නෑ. පළාත් පාලන ආයතන වලට නාම යෝජනා ලබා දීම සඳහා අපේක්ෂකයන් තෝරාපත් කර ගැනීමේ කටයුතුත් ඒ පක්ෂ වලින් වෙන වෙනම සිදු වෙමින් යනවා. දැන් මේ වෙන විට මේ අප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් අනිත් පක්ෂ නම් ඉක්මනින් කටයුතු කරගෙන යනවා. දැන් පොහොට්ටුව හැම එකටම අප මුදල් තැන්පත් කළාද බොහෝ තැන් වලද? ඔව් ඉතින් පොහොට්ටුවට සල්ලි දිනානේ බුදුහාමේ හම්බ කරපු සල්ලි දිනේ. අප මුදල් දෙතේ. නමුත් ජනාධිපතිවරයා ගැන අපි දන්නවා දැන් මැතිවරණ කොමිසම තුන් පාරක් ගෙන්නලා මෙහෙම ප්‍රශ්න පත්‍ර වගේ අදිනලා තියෙනවා. සංදියා තීදින යන විදිහට. ඒක අවිනිශ්චිතයි. ඒක ගැන අපිටත් බරපතල සැකයක් තියෙනවා. මොකද ආණ්ඩුව පැත්තෙන් එන ආරංචි වලට අනුව ඡන්දය අවසාන මොහොතේ නාම යෝජනාව වලට කලින් හෝ පසුව හෝ කල් දැමීමේ සම්භාවිතාවක් තියෙනවා.